අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පීඨාධිපතින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 40ක් සපිරෙනවා. ගාලු මෝද්‍ර තිබූ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 1979 අවුරුද්දේදී දියවන්නාවේ පිහිටි අක්‍ර 16ක ඉඩමක මේ ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. 1982 වසරේ අප්‍රේල් 29 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමත් සමග ගාලු මෝද්‍ර පිහිටා තිබුණු මෙරට විවස්සාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ඉදිකළ නව පාර්ලිමේන්තු සංකීර්ණ වෙත ගෙනෙනු ලැබුවා. මේ වෙද්දි මෙහි සේවය කරන ජේෂ්ඨතම පරිපාලන නිලධාරියා වෙන්නේ වේස්තුධාරී නරේන්ද්‍ර ප්‍රනාන්තුයි. පාර්ලිමේන්තුව විවෘත කරපු වර්ෂ 1982 ඉඳන්ම මේ දක්වාම පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරයා වෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්. එවකට ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ මග පෙන්වීම යටතේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා එහි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස තෝරාගෙන ලැබූ අතර නව ගොඩනැගිල්ල ඉදිකිරීම පැවරුණේ ජපාන් සමාගමකටයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත්වීම සඳහා කිසිදු උසස් අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොවේ. ලෝකයේ මුලින්ම පාර්ලිමේන්තුව රැස්වලා තියෙන්නේ අයිස්ලන්තයේ. ඒ වර්ෂ 930 දී ලෝකයේ ලොකුම පාර්ලිමේන්තුව තියෙන්නේ චීනයේ. එහි වරකට 2890 දෙනෙකුට අසුන්ගත හැකි එක්සත් ජාතීන්ගේ පාර්ලිමේන්තුව තමයි ලෝකයේ තියෙන කුඩාම පාර්ලිමේන්තුව. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වාර්ෂික වැටුප පවුම් 82000ක් විතර වෙනවා. මීට අමතරව ලන්ඩන් නුවරින් නිවසක් සහ කාර්ය මණ්ඩලයක් සහිත කාර්යාලයක් හිමි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54000ක් පමණ වන අතර ඉන්ධන දීමනා, පෙමිනීමේ දීමනා ඇතුළු තවත් දීමනා මූලික වැටුපට එකතු වෙනවා. ඇමරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් 174000ක් පමණ වෙනවා.